ජීවත්වන එක ලේස් වැඩක් නෙමෙයි. ආත් දකුණු ආසියාවේ මධ්‍යම පාන්තික පවුලකින් ඉපදුනා නම් අය කියලා වැඩක් නැහැ. pimples, dark lips, black heads, dark circles, stretch marks, skin tone එක, ඇඟේ මහත, මේවා ගැන සමාජෙන් දෙන බහුබූත කමෙන්ට් වලට අහු වෙලා ඒවා නිවැරදි කරගන්න කාලය ගත කරන එක තමයි ගොඩක් වෙලාට ගෑනු ළමයි කරන්නේ. මේ නිවැරදි කිරීම කරද්දී ගෑනු ළමයි ජාති දෙකක් ඉන්නවා. මම ඒ ගෑනු ළමයි ජාති දෙක අඳුනගත්තේ මගේ කලින් TikTok එක කමෙන්ට් සෙක්ෂන් එකේ. එක ජාතියක් ඉන්නවා මට මේකප් තාති පට්ට කන්ෆිඩන්ස් එකක් එන්නේ මම මේකප් වලට පට්ට ආසයි. තවත් ජාතියක් ඉන්නවා අක්කේ. මගේ යාළුවෝ මේකප් දාන නිසා මමත් දානවා. හැබැයි මට ලැජ්ජයි මේකප් දාගෙන යන්න. ඒක නිසා මම මාස්ක් එකක් දාගෙන යන්නේ. මං කියන්නේ නැහැ ඒ අයට. ඔයා මේකප් දාන්න කැමති නැත්නම් දාන්න එපා. ඔයා ඔයා වෙන්න. ඔයාට ඕනේ නම් ඔයාගේ ස්කින් එක ලයිට් කරගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. නැත්නම් ඔයාගේ ෆැන්සි ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. ඔයාවට ආසයි නම්, ඔයාවට කැමති නම් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බියුටි ප්‍රොඩක්ට්ස් තෝරගatti පොඩ්ඩක් බලන්න. මොකද හැම රෙද්දම උලන්න යන්න එපා. ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හිතනවා නම් මේ ඔක්කොම දේවල් නැචරල්, ඒවා ලස්සනයි, අවුලක් නෑ මට කියලා හිතනවා නම් බලෙන් බලෙන් කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. හැබැයි ෆිට්නස්, පිරිසිදුකම වගේ දේවල් පට්ට වැදගත්. ඒක නිසා එක්සර්සයිස් කරන එක, හොඳට කන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. මම මොටිවේෂනල් ස්පන්චි කෙනෙක්වත් නැත්නම් ડોක්ටර් කෙනෙක්වත් එහෙම මොකෙක්වත් නෙමෙයි. මේ ස්පීච් එක මං මටම දුන්න එකක්. මට හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා.